perfect fit. අපි මොකක්ද කරන්නේ? ලකුණු 25ක් ඩිෆෙන්ඩ් කරන්න ගියේ ඉතින් විකට් එක කැපුණා. මම මට හිතුනේ මම මහේෂ් අපි දෙන්න විකට් ගත්තොත් මොකද විකට් එක කැපෙන නිසා අපි විකට් ගත්තොත් උඩින් අපිට මේ ලකුණු 25 වුණාට 125 වුණාට ගේම් එක වෙනස් කරන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් අපිට තව ලකුණු 15ක් 20ක් මං හිතන්නේ බැට් කරද්දී ෂෝට් වුණා බැට්ස්මන්ලා අතින්. මං හිතන්නේ ඒක තමයි ගොඩක් වෙලාවට අපිට මැච් එක පරා දෙන්න හේතුව සහ අපිට ලකුණු ඒ ලකුණු 15 20 අපිට බැට්ස්මන්ලා ටිකකින් අපිට ආව නම් මං හිතන්නේ මැච් එක තව අපි අපේ පැත්තට හැරෙන්න තිබුණා. අද තරඟයේ ක්‍රීඩා කරේ තීය තරඟයේ ක්‍රීඩා කරපු විකට් එකේමයි. ඉතින් විකට් එක ස්ලෝ වුණා. අපි එයාලා බෝල් කරනකොට අපි දැක්ක එයාලගේ ස්පිනර්ස්ලා දෙන්නත් බෝලේ ටර්න් කරා. ඉතින් විකට් එක ස්ලෝ වුණා සහ චාමික බෝල් කරේ නැත්තේ අපිට බෝඩ් එකේ තිබුණේ ලකුණු 125යි මං හිතන්නේ. ඒ 125 ඩිෆෙන්ඩ් කරන්න වටත් වැඩිය අපිට ඕනුනේ විකට් ටික ගන්න යාළගේ. ඉතින් මම හිතන්නේ දසුන් මේ වෙලාවේ විකට් ගන්න ස්පින් එකෙන් තමයි ගොඩක් වෙලාවට බෝල් කරන්න බැඩුවේ සහ ෆාස්ට් බෝලර්ස් ලගිනුත් ස්ලෝ බෝල්ස් වලින් ගොඩක් ගියේ විකට් එක ස්ලෝ නිසා. IPL අත්දැකීම කියන්නේ මං IPL අපි දෙන්නම එක ටීම් එකේ සෙල්ලම් කරේ. ඉතින් එහෙම ඒක මං හිතන්නේ නෑ ලොකුවට බලපෑවා කියලා IPL එකේ. මොකද මං වැඩි ප්‍රැක්ටිස් වල මං එයා එහෙම බෝල් කරන්නේ නෑ එයාට. මං හිතන්නේ ඇති IPL එකේ අත්දැකීමක් තියෙන්නේ නැති කියලා එයාට බෝල් කරද්දී. අනිත් අයට බෝල් කරද්දී IPL අනිත් ටීම් වල ගහන අයට ප්ලෑන් කරපු දේ මට ගොඩක් වැදගත් වුණා සහ IPL එකේ මට වැදගත් වුණා මැක්ස්වෙල්ට බෝල් කරද්දී එයා වැඩිපුර ගහන තැන් මොනවාද කියලා මට දැනගන්න පුළුවන් වුණා. ඒක ඒක තමයි ගොඩක් වැදගත් වුණේ. අපි දැක්ක ඊයේ විකට් එක ඊයේ සැටින් සැරේට පොඩ්ඩක් වැස්සා විටින් විට වැස්සා. ඉතින් අර ඒක නිසා මං හිතන්නේ ඊයේ විකට් එක පොඩ්ඩක් හොඳ වුණා. මොකද අපි බැට් කරද්දී අපේ අන්තිම ටිකේදී වැස්ස ආපහු එයාලා බැට් කරනකොට වැස්ස අර එහෙම වැස්සම මං හිතන්නේ විකට් එක පොඩ්ඩක් තෙත ගතියට ඇවිල්ලා මං හිතන්නේ විකට් එක ඊයේ පොඩ්ඩක් ෆ්ලැට් වුණා සහ අපිට පන්දු යවද්දී මං හිතන්නේ අපි පන්දු යවන්නන්ට බෝලේ ග්‍රිප් කරන්න ලේසි නෑ ඊයේ. අද අපි එයාලට බෝල් කරේ මේ විකට් එකේ ෆෝත් ඉනින් එකේ. ඉතින් අර ඒ ඇඩ්වාන්ටේජ් එක තිබුණා අපි බෝල් කරද්දී අද මැච් එකේ. ඊයේ මැච් එකේ මම බෝල් කරා මට ඕවර්ස් දෙකට 27ක් ගැහුවා. එයාලා ගැහුවේ මොකද එයාලා පොඩි ස්කෝ එකක් චේස් කරද්දී ඕනම ටීම් එකකට මං හිතන්නේ ප්‍රෙෂර් එක ගොඩක් අඩුයි. මොකද ප්‍රෙෂර් එක තියෙන්නේ එතකොට අපේ පැත්තේ. මොකද අපි ඩිෆෙන්ඩ් කරන්න යන්නේ පොඩි ලකුණු ගන්නක්. ඉතින් අර එහෙම වෙනකොට එයාලා ගොඩක් ට්‍රයි කරනවා ඇටැක් කරන්න සහ මේ වගේ ටීම් එකක් කොහොමත් මට ඇටැක් කරන්න බලනවා මගේ පළවෙනි ඕවරේ දෙකේ. මොකද එයාලා මට ඇටැක් කරලා ඉවර වෙලා එයාලා මාව ගේම් එකෙන් එළියට තල්ලු කරොත් එයාලා දන්නවා එයාලා උඩ ඉන්නේ කියලා මට හිතෙන දේ. ඉතින් අර ඒක නිසා එයාලා ඒක වෙන්නේ නැති මට ගොඩක් වෙලාවට මා පළවෙනි ඕවරේ දෙකේ මට ඇටැක් කරන්නේ ගේම් එකෙන් මාව එළියට ඇදලා දාන්න. ඉතින් ඇටැක් කරද්දී බෝල් කරන්න මම ගොඩක් කැමතියි. මොකද බැට්ස්මන් ලැවිල්ල මට වහලා ඩිෆෙන්ස් ගහ ගහනවට වැඩිය මං කැමති මට ඇටැක් කරද්දී මං දන්නවා මට විකට් ගන්න පුළුවන්. ඒක නිසා මං ගොඩක් කැමති ඇටැක් මට ඇටැක් කරනවා නම් මොකද මට විකට් ගන්න පුළුවන් නිසා. ඒතකොට මට ටීම් එකට මට විකට් සරන් දෙන්න පුළුවන්. මුළු ලෝකෙම වෙලා උඩු යටි කුරු අපි අලගන යන පුංචි පුංචි තරු අපිට සෙට් වෙන ෆිට් වෙන විසිතුරු ඔව් අපි හැමෝම දන්නවා මාලියා කියන්නේ කවුද කියලා. ඉතින් මාලියා අයියා වගේ කෙනෙක් ටීම් එකට ඉන්නවා කියන්නේ මං හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ලට
ස්පිනර්ස් ෆාස් බෝලස් ලට ඉතරන්නේ ස්පිනර්ස් ලට සහ බැට්ස්මන් ලට වුණත් ඒක ලොකු දෙයක් මොකද එයා එයා ගහලා තියෙන ක්‍රිකට් එක නැෂනල් ටීම් එකට සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට අපි හැමෝම දන්නවා එයා එයා අනිත් එක මේ ෆෝමැට් T20 ෆෝමැට් එකේ එයා මොන වගේ දෙයක්ද කරේ කියලා. ඉතින් ඒ සපෝට් එක මං හිතන්නේ ඇත්තටම ගොඩක් වටිනවා මේ ටීම් එකේ ඉන්න හැම කෙනෙක්ට. මොකද එයා වගේ කෙනෙක් ඇවිල්ලා අපිට දෙයක් කියනවා කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා එයා කියන්නේ අපිට වැදගත් දෙයක් කියලා. ඉතින් අර ඒ සපෝට් එක මං හිතන්නේ ටීම් එකක් විදිහට අපිට ගොඩක් වටිනවා. ඔව් අපි ඊයේ මැච් එකේ අපි ඕවර්ස් 12ට 101යි අපි අපේ අවාසනාවට එකම ඕවරේ විකට් තුනක් ගියා ඊයේ මැච් එකේ. සහ අදත් අපි අපේ උඩ ටික හොඳට බැට් කරගෙන ආවා. ඒ ඇවිල්ලා අපිට පොඩ්ඩක් අපේ ලෝ මිඩල් ලෝඩ් එකයි යට ටිකයි අපිට අපේ එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද එතන ඉන්න බැට්ස්මන්ලා ටික පොඩ්ඩක් මේ වෙලාවේ එයාලගේ ෆෝම් එකේ නෑ. ඉතින් අපි ඒක පිළිගන්න ඕන. ඉතින් අපි ටීම් එකක් විදියට අපි පුළුවන් තරම් බලන්න ඕන බැට්ස්මන්ලා ගහලා දෙන ලකුණු ටික, බෝලර්ස්ලා කොහොමද ඩිෆෙන්ඩ් කරන්නේ. එතකොට බෝලර්ස්ලා අඩු බෝල් කර්ලිවල්ලා බැට්ස්මන්ලාට දෙන ටාගට් එක කොහොමද බැට්ස්මන්ලා ගහන්නේ. ටීම් එකක් විදියට අපි නිතරම බලන්නේ. ඉතින් අපේ බැටින් වල මං හිතන්නේ තව පොඩි 10% පොඩ්ඩක් අපිට ඇඩ් කරගන්න පුළුවන් නම් ඊළඟ ගේම් එකේ සහ ඊළඟ තරගාවලිය වල මං හිතන්නේ ටීම් එකක් විදියට අපි ටාගට් කරන්නේ වර්ල්ඩ් කප් එක. අපිට අපේ බැට්ස්මන්ලා ටිකයි බෝලර්ස්ලා ටිකයි හරි පීකේට එන්න පුළුවන් නම් වර්ල්ඩ් කප් එක ලඟ වෙන්න අපිට ඒක තමයි ටීම් එකක් විදියට වෙන්න ඕනේ. ඉතින් අපි ඒක තමයි අපි ටාගට් කරන්නේ. ගිය මේ තරඟ දෙකේ අපේ බැටින් වලින් පොඩි මිස්ටේක්ස් ටිකක් වුණා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදියට අපි ඔක්කොම ඇග්‍රි වෙනවා ඒකට. සහ අපි බලනවා ටීම් එකක් විදියට අපි කොහොමද ඊළඟ මැච් වෙනකොට හොඳ කම්බැක් එකක් දෙන්නේ කියලා. අපිට තියෙනවා හොඳ වයිට් බෝල් සීරීස් ටිකක් තියෙනවා. මම කතා කරන්නේ 1 day T20 දෙකේම වයිට් බෝල් සීරීස් ටික හොඳ සීරීස් දෙකක් තුනක් තියෙනවා අපිට. මම හිතන්නේ අපි ඒකෙන් අපි අන්තිම වෙනකොට අපිට පුළුවන් අපේ බැටින් සහ අපේ බෝලින් දෙකම එක ලෙවල් එකකට ගේන්න. මං හිතන්නේ ටීම් එකක් විදියට ඒක ගොඩක් හොඳ අවස්ථාවක් වර්ල්ඩ් කප් එකට යන්න කලින්. ඉතින් බෝලින් අංශයෙන් මම හිතන්නේ අපේ බෝලර්ස්ලා ඇත්තටම මේ වෙලාවේ හොඳටම බෝල් කරනවා. අපි ඒක පිළිගන්න ඕනේ. මොකද අපි 125ක් වගේ ලකුණු තත්වයක් අපි මේ වගේ කණ්ඩායමක් එක්ක අපි ක්ලෝස් වෙනවා කියන්නේ මම හිතන්නේ අපේ පන්දු යවන්න ඇත්තටම හොඳට පන්දු යවනවා. ඉතින් මම හිතන්නේ වර්ල්ඩ් කප් එක ලඟ වෙනකොට ඔක්තෝබර් වෙනකොට මං හිතන්නේ අපේ තව ඉම්ප්‍රූව් වෙයි, අනිවාර්යෙන් ඉම්ප්‍රූව් වෙයි. අපි මැච් ගහන්න මම හිතන්නේ මැච්චේට අපේ පන්දු යවන්න ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් ඒ වගේම අපි දැන් ටාගට් කරනවා අපේ බැට්ස්මන්ලත් ඒ තත්වෙට කොහොම හරි ගෙන්නගෙන ටීම් එකක් විදිහට වර්ල්ඩ් කප් එකට යන්න. ඔව් ඇත්තටම ගිය තරඟ දෙකේදී අද තරඟේ තීය තරඟේත් අපි දැක්කා ප්‍රේක්ෂකයන් ගොඩක් අපිට ඒ කියන්නේ චියර් කරලා අපිට අපිව දිරිමත් කරනවා. ඉතින් ඇත්තටම කාලෙකින් ප්‍රේක්ෂකයන්ට තරඟයක් බලන්න පුළුවන් වෙන්නේ කොවිඩ් නිසා. ඉතින් ඒ වගේම රටේ පවතින තත්ත්වෙත් එක්ක ප්‍රේක්ෂකයන් මේ වෙලාවේ අපිට මේ විදියට අපිව දිරිමත් කරනවා කියන්නේ ඇත්තටම ඒක ඇත්තටම ලොකු දෙයක්. ටීම් එකක් විදියට අපිත් ගොඩක් කාලෙකින් අපේ ප්‍රේක්ෂකයන් තරඟේ නරඹද්දී අපි ප්ලේ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම අපිට ගොඩක් වටිනවා. ඒ ප්‍රේක්ෂකයන් අපිට දෙන සහයෝගය ඇත්තටම මොකද අද තරඟේ තිය තරඟෙත් අපි දැක්කා ග්‍රවුන්ඩ් එකම් පැක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් එනවා කියන්නේ ඇත්තටම අපිට ටීම් එකක් විදියට අපිට මාර සතුටුයි. මොකද ප්‍රේක්ෂකයන් අපිට දෙන ඒ උද්‍යෝගය මං හිතන්නේ ටීම් එකක් විදියට අපිට මාර වටිනවා. මොකද එයාලා බෝලින් බෝලෙට චියර් කරනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. මං හිතන්නේ තුන්වෙනි තරඟෙත් සහ 1 days පහෙත් මං හිතනවා ප්‍රේක්ෂකයන්ගෙන් අපිට ඔය විදියටම
ජයග අපිට ලැබෙයි කියලා. මොකද අපි අපි නිතරම බලන්නේ තරඟ ජයග්‍රහණය කරන්න, අපි තරඟ පරාජය වෙන්න අපි හිතලා පරාජය වෙන්න ඒක ඕන කෙනෙක් දන්නවා. ඉතින් අපිටත් ඕන අපේ අපේ රට ජයග්‍රහණය කරන්න. ඉතින් මං ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔයාලා මේ විදියටම අපිට හැම තරඟයක්ම නරඹන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක දිගටම ගෙනියන්න කියලා මං ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. සහ මං එයාලට ස්තුතිවන්ත වෙනවා මේ තරඟ දෙකේදී අපිට ලබා දුන්නු සහයෝගයට.